මේකත් ඇවිල්ලා අමුතු සමාජයක් මේකනේ අපිට හොරෙන් අපි විකිනන අමුතු රටක් මේක මං කියන්නේ බබා දැන් නිකන් හිතලා බලන්න ඉඩමක් ගන්න තියෙන සල්ලි වලින් වෙඩිමක් අරගෙන ඊට පස්සේ ජීවිත කාලෙම ණය ගෙවන මිනිස්සු නෙමෙයිද අපි කියලා වෙඩි නෙකට ගත්ත ලෝන් එකයි එතකොට ඉන්න රෙන්ට් එකට ගත්ත ගෙදර ඒවයි බීවයි එහෙම නැත්තම් ඉඩමක් ගන්න තියෙන සල්ලි වලින් වෙඩිමක් අරගෙන කුලියට පදිංචි යන මිනිස්සු නෙමෙයිද අපි කියලා හිතලා බලන්නකො ඒකනේ ලක්ෂ ගානක් වියදම් කරලා ලොකුවට වෙඩින් ගන්නවා නෑ ඇත්ත කතාව ඒකනේ ඇත්ත ඇත්ත හිතලා බලන්නකො නිකන් වෙඩින් එකක් ගත්තම දැන් කාලේ නම් දැන් මේ කොවිඩ් කියලාත් නෑනේ ඔව් දැන් මමාරුවක් තියෙන්නේ ගන්නවනේ වෙඩින් ගන්නවා දැන් කොවිඩ් හින්දා දැන් නම් ටිකක් හරි කන්ට්‍රෝල් ගියමකෝ දැන් ඒ දවස්වල ඔයාලට කියන්න කොවිඩ් නැති කාලේ කෙලින්ම මොනවද තිබ්බේ ප්‍රී ෂූට් කියයි ඈ ඔව් ඊට පස්සේ තව මොනවද තිබ්බේ ගොයිනවේ කියයි ගොයිනවේ කියයි ඊට පස්සේ හනිමූන් කියයි ඊට පස්සේ එතකොට තව මොනවද තියෙන්නේ අම්මේ කොච්චර දේවල් තියනවද කරන දේවල් නම් තව කොච්චර තියනවද කියන්නකෝ අපේ කාලේ ඕවා තිබුණේ නෑ කියලා දැන් ඉතින් සත වෙන්න එපා අහරණේ උන්ට කරන්නද ඒ අවුරේ කිව්වොත් එම හරිද ඉතින් හිතලා බලන්නකෝ එතකොට ඊට පස්සේ ගමටම කණ්ඩ දෙන්නත් ඕනේ කෙනෙක්ටවත් වෙඩින් එක කියන්න බැරුණොත් ඊට පස්සේ එතන ප්‍රශ්නය නෑ කනුව ඉවරයි එතන ප්‍රශ්නය කීයක් නම් වියදම් කරනවද අර අස්සන් දෙක ගහන්න අනේ අම්මේ ඉතින් ඇත්තට ඒ කරන එක දන්නවා නම් තමන් මේ මෙතනින් පස්සේ ජීවිත කාලෙම මේ අමාරු වැටෙන එකයි වෙන්නේ කියලා ඈ ඒ සතුට සමරනවද ඔහොම මං අහන්නේ 400කට කියාගෙන ඒ සතුට ඔහොම සමරනවද එහෙම අමාරු වැටෙනවා කියලා දන්නා නම් එතනින් එහාට අනිවාර්යෙන්ම හරියෙන් නිකන් ලණුවක් දාලා බෙල්ල එකට ගහලා ඒක කණුවකට ගහගත්තා වගේ වැඩක් නෙදින් ඕක ඒක සතුටෙන් සමරනවද මං අහන්නේ අනේ මන් දන්නේ ඉතින් අනිත් එක මේ බඳින අයට කියන්න දෙයක් තියෙනවා ඕගොල්ලෝ මේ එක ළඟ බඳිනවා කියලා මාසෙට වෙඩින් දෙක තුන දාගන්න එපා අපි අමාරු වෙටනවා නේද කියන්නේ ඈ මේ කසාද බඳපු අපිට පුළුවන් ද එහෙම කරන්න අනිවා පුළුවා අපි නම් ඒ පිරිමි ගෑනු උදවියට මාසෙට වෙඩින් දෙකක් තුනක් කිව්වොත් එහෙම මිනිහගේ මාසෙ පඩිය සම්පූර්ණේ වෙඩින් මිනිහගේ අපි ඉවරනේ මං හිතන්නේ මනමාලයටයි මනමාලිටයිවත් නෑ එච්චර වේද මං ගෙදර ගෑනට දෙන තරම් වෙඩිමට යන්න මේ මාසෙ දෙක තුන ගන්න එපා වෙඩින් අපි අමාරු වෙටනවා ඒකයි මං කිව්වේ මේ ඉඩමක් ගන්න තියෙන සල්ලි වෙඩිමක් අරන් පස්සේ කුලියට පදිංචි යන රටක් මේක හරිම ශෝචනීයයි නේ